අනාගත තරුණ පරපුර රැකී අවස්ථා නිර්මාණය කර දෙන්නට නම් ඔවුන්ට යහපත් දේශයක් තනා දෙන්නට නම් අප සියලු දෙනාම නිවැරදි මගට පියසිය යුතුයි. අපේ හදවත් නිවැරදි කර ගත යුතුයි. අපේ ගමන තවත් වේගවත් කරන්න පුළුවන් වන්නේ අපි සියලු දෙනා එකට එක්වී සමගියෙන් මේ අභියෝගයට මුහුණ දුන්නත් විතරයි. තම තමන්ට ලැබෙන පදවිතානාන්තර ගැන සීනමාවන සමහරු රටට වඩා ඒ තනතුරු වලට ආදරය කරනවා. ඒ තනතුරු වෙනුවෙන් රටට අසත්‍ය ප්‍රකාශ කරනවා. රටත් ජනතාවත් රවට්ටනවා. යථාර්ථයට පිටුපා සීනමාවතේ ගමන් කළොත් යලිත් අප වැටෙන්නේ මහා අනතුරකට. මම නැවතත් සියලු දෙනාගේම ඉල්ලා සිටින රට ගොඩනැංවීමේ සිහිනය සැබෑ කරගන්න එකට එකතු වෙන්න කියලයි. අපි එකට එකතුව සාකච්ඡා කරමු. අප මේ ක්‍රියාත්මක කරන පිළිවෙතට වඩා යහපත් විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න. අපි ඒවා ගැන ගැඹුරින් සලකා බලමු. සාකච්ඡා කරමු. අප ඒකට එකට එක්වී සාකච්ඡා කර රටට වඩාත්ම යහපත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරමු. එවැනි සාකච්ඡාවන්ට අප නිරතුරුවෙන්ම සූදානම්. ඔබ එවැනි සාකච්ඡා මාලාවකට එකඟ නම් ඒ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ඉහළම පෙළේ නිලධාරීන්ට ලංකාවට පැමිණ ලෙස ආරාධනා කරන්නට මම සූදානම්. දැන් මම පෙරදිගින් සහ අපරදිගින් උදාහරණ දෙකක් ගෙනහැර දක්වන්නට කැමතියි. 19 වෙනි සියවසේ ඇමරිකාවේ විසු ලේඛිකාවක් වන සමාජ ක්‍රියාකාරිණියක් වන හෙලෙන් කෙලර් මෙසේ ප්‍රකාශ කළා. තනිවම අපට කළ හැකි ටිකයි. එක් වුණොත් අපට බොහෝ දේ කළ හැකි. 19 වෙනි සියවසේ දකුණු ඉන්දියාවේ විසු දෙමළ මහා කවි භාරති මෙන්න මෙහෙම කවියක් ලියා තියෙනවා. මේ කවිය සිංහලට පරිවර්තනය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න. 30 කෝටියක් මුහුණු. අපේ භාරත මාතාව සතු වෙතත් ඇයට ඇත්මේ එකම ආත්මය. භාෂා 18කින් ඇය කතා බහ කළත් ඇයට ඇත්තේ එකම සිතුවිල්ලකි. මම ඔබ සමගින්ම ප්‍රශ්න කරන්නේ අපට එහෙම හිතන්න බැරි යයි. විවිධ අදහස් තිබුණත් විවිධ ජන වර්ගවලට අයත් වුණත් විවිධ භාෂාවන් කතා කරත් විවිධ පළාත්වල ජීවත් වුණත් විවිධ ඇදහිලි විවිධ විශ්වාස තිබුණත් විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුණත් අප රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් එක පොදු සිතුවිල්ලකින් එක්වෙන්න බැරි යයි. අපේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් පොදු එකතාවයකට එන්න බැරි යයි. එකට එක්වී මහා කාර්යයක් කරන්න බැරි යයි. මේ සභාව නියෝජනය කරන දේශපාලන අතුරින් දශක ගණනාවක් තිස්සේ මාව තදින්ම විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජනය කරන්නේ. නමුත් රටේ යහපත වෙනුවෙන් තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදු ජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදීකම් අමතක කළා. පොදු මතයට එකඟ වුණා. සමගි ජන බලවේගයේ ඉන්නේ මා සමග බොහෝ කලකින් එකට දේශපාලනය කර මම දේශපාලනට හඳුන්වා දීලා ඇති කරපු අය. රට වෙනුවෙන් පොදු ගමකට එතු වෙන්න පොදු ජන පෙරමුණට පුළුවන් නම් සමගි ජන බලවේගයට එහෙම කරන්න බැරියයි. ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමග සමීපව වැඩ කටයුතු කළා. දූෂණ විරෝධී කාර්යාල මෙහෙයීම සඳහා ආනන්ද විජේපාල මහතාත් නම යෝජනා කළා. ඒ කාර්යාලයේ ලිපිගොනු පිටපත් තවමත් තියෙන ඒ අය අතර. ඉතින් රට වෙනුවෙන් පොදු ගමකට එතු වෙන ජනතා විමුක්ති පෙරමුණටද බැරියයි? එදත් කර අදත් කරමු. ඒ වගේ මන් ද්‍රවිඩ මුස්ලිම් පක්ෂවලිත් ඉල්ලනවා අපි එක්ක එකතු වෙන්න මේ ගමන යන්න කියලා. අනික් ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙත් මං ඒ ඉල්ලීම කරනවා. අප මැතිනවලදී වෙන් වී තරඟ කරමු. ඒත් රට ගොඩනැංවීමේදී එකට එක් වී කටයුතු කරමු. ඒ නිසා රට වෙනුවෙන් පොදු සිතිවිල්ලකට පොදු එකතාවයකට එක් වෙන්න කියා නැවත නැවතත් මම ඔබ සැමටම ආරාධනා කරනවා. වෙනස අපෙන්ම පටන් ගනිමු. අපේ හදවත් නිවැරදි කර ගනිමු. අපි අපටම පහනක් වෙමු. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමු. තම තමන්ගේ පුද්ගලික සිහිනය වෙනුවෙන් නොව රටේ පොදු සිහිනයක් සැබෑ කරලීම වෙනුවෙන් කැපවෙමු. තරුණ පරපුරේ ඊළඟ පරම්පරාවේ ජීවිත සුගන්ධවත් කරන්නට කැපවෙමු. අපට පැවරී ඇති මෙම වගකීම ඉටු කරමු. විවිධ පුද්ගලික ප්‍රශ්න හා අභිමතාර්ථ නිසා මේ වගකීම පැහැර හැරියොත්
ඉතිහාසයේ විසින් අප ද්‍රෝහීන් හැටියට නම් කරාවි. ඒ නිසා අපි අලුත් ගමනකට යමු. අලුත් හෙටක් අලුත් රටක් නිර්මාණය කරමු. එන්න එකට එක් වී අපි හදමු අලුත් රටක්.